ප්‍රැක්ටිකල් සම්බන්ධව කතා කරන දෙවෙනි වීඩියෝ එක. එතකොට මේ වීඩියෝ එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යුත් ගාමක, විද්‍යුත් කෝෂ, විලි කෝෂක විද්‍යුත් ගාමක බලයයි, විලි කෝෂ විද්‍යුත් ගාමක බලයයි යගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න යන්නේ. විද්‍යුත් විලි කෝෂක, විලි කෝෂකේ බැටරිය, බැටරිය එක යගේ විද්‍යුත් ගාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය සලන තමයි පරීක්ෂණයක් ආධාරය. මුලින්ම මේකේ මොකද්ද මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ ඊට පස්සේ විද්‍යුත් ගාමක බලය ගුවන්තරේ පොඩ තේරුම් ගමු. අපිට මීල් කෝෂයක් තියෙනවා කියලා ඔගේ සාමාන්‍ය විතර 1.5 වෝල්ට් කියන තින්නේ. 1.5 වෝල්ට් කියන්නේ ඊතර මෙයාගේ තියෙන විද්‍යුත් ගාමක බලය. එහෙනම් අපි ආර කියන්නේ කැපිටල් E නේ. මෙයා විවෘත පරිපථයක තියෙද්දි නම් එයාගේ විභවන්තරය Eම තමයි. විවෘත පරිපථයක් කියන්නේ බැටරිය මන් නිකන් තියෙද්දි මෙයා හරහා විභවන්තරය සමානයි විද්‍යුත් ගාමක බලයට. හැබැයි ඒ කියන්නේ අලුතෙන් බැටරිය ගත්තොත් නැත්නම් කාලයක දුක බැටරිය බහින එක කියන්නේ බැටරිය විසර්ජනය වෙනවා. එතකොට විභවන්තරය අඩු වෙනවා. හරි. දැන් අපි ගත්තොත් විවෘත පරිපථයක තියෙද්දී අලුත් බැටරියක් ගත්තොත් එයාගේ අග්‍රතර 1.5 වෝල්ට් විභවන්තරයක් තියෙනවා. දැන් මේක මම බාහිර ප්‍රතිරෝධයක සම්බන්ධ කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙයාගේ ධාරාව ගන්න. එතකොට මෙතන විභවන්තරය නෙමෙයි විද්‍යුත් ගාමක බලය ඊම තමයි. හැබැයි අපි දන්නවා කෝෂික අභ්‍යන්තර ප්‍රතිරෝධයක් කියලා තියෙනවා. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. මෙන්න මේ සිම්පල් R එක. ඒ සිම්පල් R හින්දා මේ සිම්පල් R හින්දා මෙයා හරහා විභවන්තරය කවදාවත් මේ E එකට සමාන වෙන්නේ නැහැ ධාරාවක් යද්දී. මේ පරිපථයෙන් ධාරාව යන්නේ මෙහෙමනේ ධාරාව මෙහින් යනවා I ධාරාවක් යනවා. මේ ධාරාව යද්දී පරිපථයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා නම් මෙයා හරහා විභවන්තරය V නම් V E සමාන වෙන්නේ නැහැ. එතකොට V සමාන වෙන්නේ E ඍණ IR වලට. V සමාන වෙන්නේ E ඍණ IR වලට. ඒ කියන්නේ විද්‍යුත් ගාමක බලය අපි කෝෂිතුමු මෙහෙම තියෙනයි කියලා. ධාරාවක් කියන්නේ මේ පැත්තටම නම්. එතකොට මෙයාගේ E නම් මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධ සිම්පල් R නම් විභවන්තරය V නම් V සමාන E ඍණ IR. V සමාන E ඍණ IR. දැන් බැලලා කෝෂ අනිත් පැත්තට ධාරාව යවනොත් දැන් කෝෂ අනිත් පැත්තට කොහොමද ධාරාව යන්නේ? කෝෂ අනිත් පැත්තට ධාරාව යන නම් ඊට වඩා බලවත් කෝෂයක් හරි පැත්තට තියෙන්න ඕනේ මේ වගේ. දැන් හිතමු මෙයාගේ වෝල්ට් 6 වෝල්ට් කියලා. මෙයා 6 වෝල්ට්. එතකොට මෙයා 2 වෝල්ට්. එතකොට මෙයා තමයි බලවත් එක් කියලා නේ. එතකොට එයාගෙන් තමයි ධාරාව තීරණය වෙන්නේ. එතකොට මෙන්න මේ කෝෂ බලන්න. කෝෂයේ ගත්තොත් එයාගේ විද්‍යුත් ගාමක බලයේ දිශාව තියෙන්නේ මේ පැත්තට. හැබැයි ධාරාව යන්නේ අනිත් පැත්තට. මෙයාගේ විද්‍යුත් ගාමක බලය තියෙන්නේ මේ පැත්තට, ධාරාව යන්නේ අනිත් පැත්තට. අන්න ඒ වගේ අවස්ථාවක් අපි ගත්තොත් ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව. එයාගේ විද්‍යුත් ගාමක බලය E, අභ්‍යන්තර ප්‍රතිරෝධය R නම් අග්‍රතර විභවන්තරයේ V සමානයි E ධන IR වලට. මේවා අපි පාඩම ඉගෙන ගද්දී මේවා අපි ඔප්පු කරලා පෙන්වන වෙන විදිහත් එහෙම පෙන්වනවා කොහොමද කියලා මේ කරුණු මතක් කරලා ප්‍රැක්ටිකල් වලට අවශ්‍ය නේද? දැන් ප්‍රැක්ටිකල් එකට මෙයා අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි කෝෂයක් පාවිච්චි කරන්නේ. අපිට වැදගත් වෙන්නේ මෙයා නේ. මොකද අපි විද්‍යුත් ගාමක බලයේ දිශාවටම තමයි ධාරාව යන්නේ. ඒක තේරුම් ගන්න මේ B කියන එක නම් කවදාවත් ඊට සමාන වෙන්නේ නැහැ පරිපථයක ඉදදී. මොකද මේ දෙන්නගේ බලපෑම හින්දා. හරි. තොර ධාරා වැඩි වෙන්න මේ පදේ මොකද වෙන්නේ? ධාරා මේ පරිපථයේ ධාරා වැඩි වෙද්දී මේ පදේ ටිකක් ලොකු වෙනවා. ධාර්මීයතයි ඊනියතයි මෙයා එතකොට ලොකු වෙද්දී මොකද වෙන්නේ? විභවන්තරය අඩු වෙනවා. හරි. එතකොට ඒව තේරුම් ගන්න පුළුවන් සමීකරණ දැක්කම. දැන් අපි බලමු දැන් මොකද්ද මේ පරිපථයේ අවශ්‍ය ටික සහ අවශ්‍ය කරුණු අවශ්‍ය උපකරණ ටික බලමු. මුලින්ම දැන් කෝෂය තියෙනවා. එහෙනම් අපිට අවශ්‍ය වීල් කෝෂයක් අවශ්‍යයි. වීල් කෝෂයක් අවශ්‍යයි පළවෙනි එක වීල් කෝෂය. කම්බිත් අවශ්‍යයි නේ. එතකොට පරිපථයක් හදන්න සම්බන්ධ කම්බි අවශ්‍යයි. එහෙනම් සම්බන්ධ කම්බිත් මේකට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ
මට අවශ්‍ය වෙනවා දැන් කියවුණේ මේක අතර විභවන්තරේ මයින් අවශ්‍ය වෙනවා එහෙනම් මට වෝල්ට් මීටරයක්ත් අවශ්‍ය වෙනවා කෝෂයක් තියෙනවා විද්‍යුත් කෝෂය වෝල්ට් මීටරයක් අවශ්‍ය වෙනවා වෝල්ට් මීටරේ ධන පැත්ත මෙහා මේ වැලියබල් සම්බන්ධ ඍණ පැත්ත මෙහෙට සම්බන්ධ කරන්න එතකොට මෙයා ඇවිල්ලා සංඛ්‍යාංක වෝල්ට් මීටරය अभ्यंतर प्रतिरोधे धारा मेघन मलिन वीडियो की अभ्यंतर प्रतिरोध कुड़ा तीम धारा व्याहरा इतकोट पुट विभुअर विनोन एक्तना मम संख्या ओल मीटर पाचे यागे अभ्यंतर प्रतिरोध मेहर धारा इतम कुड़ा धारा नगले नोसल कंडर कुड़ा धारा ऐहिंद अभी संख्या ओल मीटर तुड़े के लिए विभु की अंक पेन हर ඊට පස්සේ මේ මේ කෝෂේ දිනවනේ දැන් මේ කෝෂේ මට වුණා ඊට පස්සේ මෙහෙම දෙයක් මට වුණා මේ පරිපථයේ ධාරා වෙනස් කරන්න ඕන මේ පරිපථයේ ධාරා මට ධාරා වෙනස් කර කර විභවන්තරේ මයින්න ඕන මේ ධාරා වෙනස් කර කර විභවන්තරේ මයින්න ඕන නිසා මට ධාරා වෙනස් කරන්න මම කලින් කිව්වා වගේ ධාරා නියාමකයක් දාගන්නත් වෙනවා මට धारा नियम क्या मट दिन धारा विनस्क्रीम सदा वीट पे तम प्रतिरोधिक दान आमाण्य धारा प्रतिरोध एम दम अरे प्रतिरोधि दम मेतन दम धारा नियम क्या तब वीट पे मट स्विच मंगे प्रदान टकने टकनेतुरदान मट पुल मैं संबंध कर पाठांकमीटर पाठांकत्ता मैं गुडक अभीलावत्ती नव एति मे बैटरी बहल बैटरी विसर्जन ऐना मंकर मेक शनिक टकनेतुरदा टकने शनिक दादा की विभंतर की मेक टपिट अवश्य मेक तीन दारा की मिलियमीटर इकन कुड़ा दारा मैं मिलियमीटर पावित मिलियमीटर मैं इतने एक गुते मेपे दिन वैडी संबंध मेपे मेपे मट यावश टकन यात्रोदश दहा दारा नियम अवश्य संबंध कंबी अवश्य संख्या गोल मीटर अवश्य कोश अवश्य विद्युत संबंध नमस्ता धारावाक्यु धारावाई ना मेहर युगंत्र भी सामान मट ग्रंथी मेचर दिया मे ई तीन ई विनस्कर ई विनस्कर गोमद ई विनस्कर मे धारायाम के प्रतिरोधे विनस्कर पटंगद्यम धारायाम प्रतिरोध उप्रीमी उप्रीमी क्या उप्रीम प्रतिरोध मे परिपत्ति संबंध डैमेज तिपुतेपन पुलवा पस धारा की पास पुड पुड धारा की पास अभी तो हम पड़े मैं मुल सूचल मे तीन प्रकाश मे आगे मैं विनस्करा विनस्ट मे आगे वोल्ट मीटर पाठांक मे आगे पाठांक ऐ विनस्करा मेतन विनस्कर मे एक विनस्कर मे आगे पाठांक
වෝල්ට් මීටරේ පාටයන් ගත්තා. එහෙනම් මම අයිව තනි කර අයිව එක්ස් කරලා ඊව දාමු. එතකොට මේක මට ලියන්න පුළුවන් මෙයා හරියට y සමානයි mx + c වගේ එකක් නේ. mx + c එකේ තැන් මෙතන බලන්න මෙයා එතකොට v මෙයා තමයි y වෙන්නේ. m එක වෙන්නේ එතකොට r නේ. ඇත්තටම ගත්තම මම ගණිත ප්‍රතිරම් ගන්න තොල තවත් ලීස් අපිට ඍණ i r කියලා දාමු. ඍණ r i හරි මේ පදේ මම අනිත් පැත්තට ගමු. එතකොට තේරෙනවා එහෙනම් m වෙන්නේ කවුද? m වෙන්නේ ඍණ r. ඍණ අනුක්‍රමණයක් තියෙන. x කවුද? i. c කවුද? e. ප්‍රස්තාර පොඩ්ඩක් වෙන හැඩේ බලමු. මේක i සමග i මිලි ඇම්පියර් සමග v වෝල්ට් වෙනස් වෙන ආකාරය මයින් තින්නේ. එතකොට ප්‍රස්තාරය අපි ගත්තොත් එහෙම මේ බලන්න මෙයා y සමාන ඍණ x + c අන්තඛණ්ඩය e ඔහොම තියෙන එකක් ප්‍රස්තාරය. එතකොට මෙන්න මේ වගේ ඉන්න ඕන. මේක අනුක්‍රමණය සමානයි ඍණ r වලට. i සමග විභවන්තර වෙනස් වෙන ප්‍රස්තාරය අතර පස්සේ ඒ ප්‍රස්තාරයේ අනුක්‍රමණය අපිට හොයන්න පුළුවන්. අනුක්‍රමණය සමානයි ඍණ r වලට. ඒ කියන්නේ එතනින් පුළුවන් අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න. ඒ වගේම අන්තඛණ්ඩය තමයි විද්‍යුත් ගාම බලය. එහෙනම් අපි මේක කරන්නේ මොකද්ද? මේකේ ධාරාව වෙනස් කරන්න ඕන. මට ධාරාව වෙනස් කරන්න පුළුවන් 0.25 මිලි ඇම්පියර් වගේ. 0.25 මිලි ඇම්පියර් වගේ ධාරාව වෙනස් කරන්න පුළුවන්. මෙන්න මෙයා වෙනස් කරලා. හරි. මෙයාගේ ධාරා නියාමකයේ ප්‍රතිරෝධි පොඩ්ඩ පොඩ්ඩ අඩු කරද්දි මෙයාගේ ධාරා පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනවා නේ. වැඩි කරලා එතකොට ඒ තියෙන අගයන් හයක් පමණ අරගෙන ප්‍රස්තාරය y x අක්ෂය දාගත්තා යගෙන් ටික y අක්ෂයට දාලා y අගෙන් දාගත්තා y අගෙන් දාගත්තා ප්‍රස්තාරය එන්න. ඒක ප්‍රස්තාරය අනුක්‍රමණයෙන් ගත්තා ඍණ r එක අන්තඛණ්ඩයෙන් ගත්තා e එක. හරි. එතකොට මේකේ වැදගත් කරුණු ටික තමයි අපිට මේ ටකණ යතුරේ මම කිව්වයි වැදගත් කරන්නේ. එතකොට එයාට සමහරවිට මෙහෙමත් තියෙනවා ටකණ යතුරක් කියන එක අපි තද කරන්න ඉපේ. අපි ඔක ලාවට තද කරලා තිබ්බොත් එහෙම ලොකු ප්‍රතිරෝධයක් එතන තියෙනවා. හොඳ ස්පර්ශයක් තිබ්බොත් තමයි ප්‍රතිරෝධ අඩු වෙන්නේ. මේක හොඳට තද කරොත් තමයි හොඳ ස්පර්ශයක් හම්බෙලා, يعني මේ දෙන්න හොඳට ස්පර්ශ වෙලා හොඳට ධාරා ගලන්න හැකියාවක් තියෙනවා. නැත්තම් මෙයා සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගත්තොත් ප්‍රතිරෝධයකුත් එකතු වෙනවා එතන. ඒ හින්දා අපිට මෙහෙමත් කියන්න පුළුවන් වුණා. يعني මෙයා තියෙද්දි සාමාන්‍යයෙන් මෙයාත් කියන ලොකු ප්‍රතිරෝධයක් වගේ. මොකද එයාගේ තුඩක් තියෙන කුඩා වර්ගඵලයක් ගත්තා තා කුඩා මේක තුඩක් තියෙන. හරි. ඒතර ඒ තුඩක් තියෙන හින්දා ඒක මෙතන ස්පර්ශක නම් ධාරාව යන තියෙන තා කුඩා කොටසින් එතනට ප්‍රතිරෝධය තියෙනත් පුළුවන්. ඒ හින්දා 10 අවශ්‍ය නැහැ කියලා අපිට හිතෙන්න පුළුවන්. කියන්නේ එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම 10 අවශ්‍යද කියලා එහෙම උඹට කියන්න පුළුවන්. මේ තකණ යතුරක් තියෙන හින්දා එයාගෙන් විශාල අභ්‍යන්තර විශාල ප්‍රතිරෝධය එකතු කරන බැවින්ද මේ පරිපතේ 10 යොම අත්‍යවශ්‍යම නැහැ. හැබැයි මම හොඳට තදකල ස්පර්ශ කරොත් එහෙනම් එතකොට කියස් සලකා බලන්න මොකද මේ ප්‍රතිරෝධය පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. හරි. ඔය කරුණ ටික තමයි තියෙන්නේ. උපකරණ ටික මිලිමීටරය ගන්නට සම්බන්ධ වෙන්න ඕන. අවශ්‍ය කොටස් ටික දන් ඍණාත්මක සම්බන්ධ වෙලා ගන්නට. හරි. ඔය කරුණ ටික තමයි තියෙන්නේ මේ ප්‍රැක්ටිකල් එකේ. එතකොට අපිට මේ ප්‍රැක්ටිකල් එකෙන් E සහ R හොයන එක තමයි කරේ. කියන්නේ කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධයේ විද්‍යුත් ගාමක වල හෙව්වා. අපි ඊළඟ ප්‍රැක්ටිකල් එකෙන් හම්බෙමු. Thank you.